හැම මාසකම Google updates එන නිසා Nokia කියන්නේ හැමදාමත් අලුත් වෙන ෆෝන් එක. හැමදා අලුත් වෙන Nokia. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණ විනිසුරවරු සහ මහේස්ත්‍රාත්වරු සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන වලට අදාළව නීතිපතිවරයා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ මහාධිකරණ විනිසුරු ගිහන් පිලපිටිය අධිකරණමේ නීතිකාරයක යම් අවස්ථාවක භාවිත කිරීමේ අරමුණින් ගොතන ලද නිර්මාණයට විමර්ශනයේ පළමු සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග කුමන්ත්‍රණය කර ඇති බවට ප්‍රමාණවත් කරුණු හෙළි වී ඇතැයි නීතිපතිවරයා උපදෙස් දුන් බවයි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 102, 113 ආ සහ 190 වගන්ති යටතේ වැරදි සිදු කර ඇති බව තමාගේ මතය වන්නේ ඇයි නීතිපතිවරයා ලබා දුන් උපදෙස් මාලාවේ සඳහන්. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ විනිසුරු ගිහන් පිලපිටිය යන අය නව නීති කෘත්‍යයක සැකකරුවන් ලෙස නම් කර විනිසුරු ගිහන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙසද නීතිපති දප්පුලද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ටාසයට උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්පසු ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ අනතුරුව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් මාලාවේ දැක්වෙනවා. මේ අතර රංජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වී ඇති විනිසුරුවරුන් වන පද්මිනී රණවක ගුණතිලක, ගිහන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අයගේ සියලුම දුරකථන අංකයන් ලබාගෙන රංජන් රාමනායක සමග පැවති සියලු සංවාදවල තාක්ෂණික සාක්ෂි අධිකරණ නියෝග මත අදාළ දුරකථන සේවා සපයන ආයතනවලින් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා වහාම උපදෙස් ලබා දුන් බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය පැවසුවේ.